මේ දවස්වල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඒ වගේම හොගදෙනෙක් කතාවන චරිතයක් තමයි ප්‍රියාන් මැනික් කියන්නේ. මොකද අර හයිවේ එකේ සිදුණු ඇක්සිඩන්ට් එක සම්බන්ධව අර Facebook live ඇවිල්ලා ඉදිරියෙන් එන වාහන අයින් කරගන්න කියලා FB live එක නිසා හැමෝම කතා වුණු චරිතේ මේ තමයි ඔහු. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මැනික් ව්‍යාපාරික ප්‍රියාන් මැනික්. මට ඉඩ දෙන්න පාර ඉඩදී හදා දෙන්න පුළුවන් තරම් ඉක්මනින්. ඉතින් මේ සිදුවීමත් එක්ක නැවත ජනතාව අතරට ගිය ප්‍රියාන් මැනික් ගැන අද අහන්න ලැබෙන තොරතුරු නම් එච්චර හොඳ එකක් නන් නෙවෙයි. මිනිසුන්ට කොච්චර උදව් කරනවද කියලා හඟවන්න හැදුවත්, තමන් කොච්චර හොඳ පුද්ගලෙක්ද කියලා හඟවන්න හැදුවත්, අද සිදුවූ මෙම සිදුවීම නිසා ප්‍රියාන් මැනික් ගැන වැරදි අවබෝධයක් තමයි අපි කාගෙත් හිත් තුළ ඇති වෙන්නේ. ඉතින් අද සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිරූපණ ශේෂ්ත්‍රය තුළ කා අතරෙත් කතාබහර ලක් වෙන අපි කවුරුත් හඳුනන නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් වන ශකිලා හපුආරච්චි. මම කියන්නේ බැන්නට කවන්නේ මිනිස්සෙට ඕනම කෙනෙක්ට, හැබැයි හේතුවක් හරියට හොයාගෙන ඇත්ත නැත්ත දැනගෙන බලන්න. ඇයද ප්‍රියාන් මැනික්ගේ වෙස්මුහුණ ගලවමින් ඔහු විසින් ඇය වෙත සිදු කළයයි කියන අයිති යෝජනාවක් හා ප්‍රියාන් මැනික් වෙත අයත් හෝටල් තුනක් සඳහා කාන්තාවන් අවශ්‍ය බව පවසා තමන්ට ෆේස්බුක් හරහා අයුතු බලපෑම් කළ බවත් ඇය ප්‍රියාන් මැනිට එරෙහිව සිදු කරන චෝදනාව වෙනවා. ඉතින් ඒ සිදු සංවාදයේ ඡායාරූප ඇය සමාජ ජාල මාධ්‍ය වෙත මෙසේ එක්කොට තිබුණා. උපුටා ගැනීම. මේ මනුස්සයා ළඟකදී මට මැසේජ් කරලා කියපු දේවල් ටිකක් හැමෝටම දකින්න දාන්න ඕන කියලා හිතුණා. මොකද මේ දවස්වල මේ මැනික් හරිම ෆේමස් නිසා. මෙයා ලෝකෙට පෙන්නන විදිය නෙවෙයි ඇතුළතින්. ගර්ල්ස්ලා හොයනවා ඩීල් කරන්න එයාගේ හොටෙල්වල. එහෙම අයව මම දන්නේ නැහැ කිව්වම මටත් ලෝකෙ නැති දේවල් කිව්වා. එයා එක නිදාගන්න ආවේ නැති කෙනා පොසිටිව් කෙනෙක් ගානට දාලා කතා කරන්නේ. මේ මිනිහගේ තනිකරව මොරුව තියෙන්නේ. සුපර්බ් ඇක්ටිං ප්‍රියාන්, දැන් කියන්න එපා මේක ෆේක් account එකක් කියලා මෙයාගේ. මේක රියල් account එක මේ මනුස්සයාගේ. Because I have all the screenshot if it's a real account and I can prove it. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි ප්‍රියාන් මැනික් ගැන ඇගේ Facebook ගිණුමේ සටහනක් පළ කරලා තිබුණේ. ඉතින් ඇය සමග සිදු වූ සංවාදයේ සියලුම ඡායාරූප ඇය මේ ආකාරයෙන් සමාජ ජාල මාධ්‍යට එක්කොට තිබුණා. ඉතින් මේ සිදු වූ සිදුවීම නම් ප්‍රියාන් මැනික්ට එච්චර හොඳ සිදුවීමක් නන් නෙවෙයි. මොකද කලින් අවස්ථාවකත් ප්‍රියාන් මැනික්ට මෙවැනිම චෝදනා කාන්තාවන්ගෙන් එල්ල වෙලා තිබුණා. ඉතින් එය නැවත අලුත් වෙමින් නැවත පණගන්වමින් මෙවැනි සිදුවීමක් සිදුවීම ඇත්තරම ප්‍රියාන් මැනික්ගේ ආත්ම ගරුත්වයට හානියක් වන සිදුවීමක් වෙනවා. ඉතින් මේ සිදුවීම ගැන ඇත්තරම සිදුවීමුන දේ මොකක්ද කියලා අපිට විශ්වාස කරන්න බැහැනේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙවැනිම වීඩියෝ ඉදිරියටත් නලවන්න සිංහ ශ්‍රී අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලන ගමන් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන තුරු ගිහින් එන්නම්. සුබ දවසක්.